And now, live at 6:50. Hi, Bowen. සුබ සන්ධ්‍යාවක් සුපුරුදු පරිදිම අද සවස 6:50 live at 6:50 සමගින් ඔබ හමුවන මම සජිත් රණසිංහ සූදානම් මෙතන සිට අද දවසේ වැඩිම අවධානයක් දිනාගත් පුවත් සියල්ලම ඔබට මතක් කර දෙන්න. කොරෝනා වෛරසය ආසාදිත වුණු ඒත් රෝග ලක්ෂණ නොපෙන්වන ඒ වගේම අසාධ්‍ය නොවන රෝගීන්ට නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද සිට රට පුරාම ආරම්භ වෙනවා. මෙහිදී වයස අවුරුදු 2ක් එවගේම වයස අවුරුදු 65 අතර රෝග ලක්ෂණ නොපෙන්වන සියලු දෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල තබා ප්‍රතිකාර ලබා දීමටයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ආසාදිතයන් නිවසේ සිට රැක බලා ගැනීමේ මෙම වැඩපිළිවෙල පළමු නියම වැඩසටහනක් ලෙස කළුතර දිස්ත්‍රික්කෙන් පළමුවරට ආරම්භ කරන අතර පසුව ඒ බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක තුලද ක්‍රියාත්මක කළා. මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා නිවසේ සිට ප්‍රතිකාර කිරීමට විශේෂ පුහුණුවලත් වෛද්‍ය කණ්ඩායමක් ආසාදිතයන් වෙත යොමු කරනු ලබනවා. එම වෛද්‍ය කණ්ඩායම දිනකට එක්වරක් හෝ කිහිපවරක් දුරකථනයෙන් ආසාදිතයා සම්බන්ධ කරගනිමින් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට නියමිතයි. රෝගීන්ට ප්‍රතිකාර සපයන වෛද්‍ය කණ්ඩායම ලබා දෙන දුරකථන අංකයෙන් 13.90 ක්ෂණික දුරකථන අංකයේ මගින් අදාළ වෛද්‍ය කණ්ඩායම් සමග සම්බන්ධ වීමටද පහසුකම් සපයනවා. යම් අපහසුතාවයක් ඇත්නම් සංකූලතා උත්සන්න වීමට පෙර අදාළ අංශ වෙත ඒ බව දැනුම් දීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් මාර්ගෝපදේශ මාලාවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර ඒ පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා ප්‍රධානීන් වෙත යොමු කර ඇති බවයි සෞඛ්‍යංශය පවසන්නේ. මේ අවස්ථාවේදී අපි මේ දක්වා මේ කරලා තියෙන ප්‍රතිකාර ක්‍රමයේදී රෝගීන් 7000ක ප්‍රමාණයක් බලලා තියෙනවා බස්නා හිර පළාතේ එයින් 5% විතර ප්‍රමාණයක් විතරයි අපි ඇතුළත් කරලා තියෙන්නේ කිසිම මරණයක් මේ දක්වා වාර්තා වුණේ නැහැ මම හිතන්නේ සමාජයේ සංසරණය වෙනවා වෙන්න පුළුවන් විවිධ බෙහෙත් මේට සුදුසුයි කියලා නමුත් අපි ඇත්තටම එහෙම නිර්දේශ කරන්නේ නැහැ මේ අවස්ථාවේ කිසිම බෙහෙතක් අපි කියන්නේ උණ තියෙනවා නම් පැරසිටමෝල් පාවිච්චි කරලා වරදක් නැහැ මේ ප්‍රභේදවලත් රෝග ලක්ෂණ සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි විශේෂයෙන්ම ශ්වසන අපහසුතා ඇතිවීම නිරුවක වාර්ඩ්ලේටකට නැත්නම් ඇඳේ ආසියල ඉන්නකොට කිසිම වෙනසක් නොදැනී තියෙන්න පුළුවන් නමුත් ඊට පස්සේ යම් දෙයක් කරන්න හැදුවොත් අපි කියමුකෝ ඇඟ සෝදා ගත්තට පස්සේ වින්ද නොදැනෙන අමුතු හතියක් ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ අපහාම ඒ දන්වන්න ඕනේ ඔය නිවාසගත ප්‍රියාදාමේ අනුව දුරකථන අංකත් අපි ලබා දෙනවා මේ හදිසියේ දැනුම් දෙන්න. මෙසියල්ලක්ම අතරතුරේ COVID-19 වෛරසය ආසාදනය වුණු රෝගීන් 1928 දෙනෙක් අද පස්වරුවනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අපේ රටෙන් වාර්තා වන සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව මේ වන විට 330,000ක්ම වා තිබෙනවා. ඊයේ දිනේදී පමණක් කොවිඩ් ආසාදිතින් 2961 දෙනෙක් මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතින් 2956 දෙනෙකුම හඳුනාගත්තේ මෙරට සමාජය තුළින්. මේ අතර පසුගිය 7 වෙනිදා තවත් කොවිඩ් ආසාදිත මරණ 94ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පෙරයා විසින් ඊයේ තහවුරු කළා. මේ අතර ප්‍රතිකාර මධ්‍යස්ථානවල පවතින ඇඳන් දහරිතාවයේද ඉක්මවා මේ වන විට කොවිඩ් ආසාදිතින් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක පවතින ඇඳන් 33,962න් 32,762කම ආසාදිතින් ප්‍රතිකාර ලබන බවයි. එමින්ම රෝගීන් 89 දෙනෙක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවද ඔහු සඳහන් කළා. අපිට දැනටමත් වාර්තා වෙලා තියෙනවා සුළු ප්‍රමාණයේ පොකුරු විශාල සංඛ්‍යාවක් මරණ ගෙවල් ආශ්‍රිතව, මගුල් ගෙවල් ආශ්‍රිතව, සාද ආශ්‍රිතව ඇති වෙලා වැඩි වෙන රෝගීන් සංඛ්‍යාවට එකතු වෙලා තියෙනවා. රටේ ජනතාව මේ සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරගැනීමෙන් ඒ කටයුතු කිරීම තමයි අවශ්‍ය වන්නේ. එහෙම නැති වුණොත් මං හිතනවා තත්ත්වය දිනින් දිනටම බරපතල වේවි. රටතුල මේ වරණ පවතින කොවිඩ් ව්‍යාප්තිය නිසා අගෝස්තු මාසයේ අග එමත් නැත්නම් සැප්තැම්බර් මාසයේ මුල පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිතයි කියලා අධ්‍යාපන අමාත්‍ය ජීල් පිරිස් මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ තමයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අගෝස්තු මාසයේ අවසානයේදී ඉස්සෙල්ලා සියලුම ගුරුවරුන්ට හා පාසල්වල අනධ්‍යයන කාර්යමණ්ඩලවල සමාජිකයන්ට එන්න දෙකම දුන් පසු සැප්තැම්බර් මාසයේ පළවෙනි සතියේ යම්කිසි ක්‍රමවේදයක් අනුව පියවරෙන් පියවර අපේ රටේ පාසල් විවෘත කිරීම තමයි රජයේ අභිලාෂය වෙලා තිබුණේ. හැබැයි දැන් තියෙන සෞඛ්‍ය තත්ත්වය අනුව ඒක අගෝස්තු අවසානයේ සැප්තැම්බර් මුල් සතියේ කරන්න පුළුවන් වේද කියන එක අවිනිශ්චිතයි. දැන් 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට බැරි එකම කාරණයක් සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණය. කොවිඩ් 19 තත්ත්වය නිසා පවත්වන්න බැරි වුණා.
දැන් අපි විධිවිධාන සලස්සලා තියෙනවා ඒ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වලා ප්‍රතිඵල හැකියතාක් ඉක්මනින් නිකුත් කිරීමට. හැබැයි දැන් මේ වෘත්තීය සමිතිය කියලා තියෙනවා ඒකනොත් අයින් වෙනවා කියලා. ඒක කරන්න තිර දෙන්නේ නැහැ කියලා. එතකොට ඒකේ ප්‍රතිඵල යවන්නේ ඒ 6,22,000කම ප්‍රතිඵල නිකුත් කිරීමට බැරි වෙනවා. අවුරුදු 24ක් තිබිච්ච ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කිසිම දවසක නොගත් මේ ක්‍රියාමාර්ගය දියත් කිරීම මේ අවස්ථාවේදී කිසිසේත් යුක්ති සහගතද කියන ප්‍රශ්නය තමයි මම ඉතාමත් කාරුණිකව අපේ ගුරුවරුන්ට යොමු කරන්නේ. ගෑස් ප්‍රශ්නය මෙවර විට රටේ ලොකු කතාබහක් නිර්මාණය කරලා තියෙනවා. ලාෆ් ගෑස් බෙදා හැරීම නතර කිරීම නිසා මෙවර විට අපහසුතාවයට පත් වෙලා ඉන්න පාරිභෝගිකයන්ට ඉතාමත් ඉක්මනින් පිළියම් යොදන්න කියලා ජාතික නිදහස් පෙරමුණ විසින් සමූපාකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. කොහොම වුණත් මෙරට ගෑස් සමාගම් නම් පවසන්නේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය මේ සතිය තුල විසඳුණු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි. පවතින ගෝලීය වසංගත තත්ත්වයත් සමග ඇති වූ තත්ත්වය හමුවේ මෙරට ජනතාවගේ අත්‍යවශ්‍ය ඉන්ධන ප්‍රභේදයක් වන ගෑස් වෙළඳපොළට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ජනතාව චෝදනා කරනවා. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ණයවර ලිපි නිකුත් කිරීම අපහසු වීම, ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම, නාවක ගාස්තු මෙන්ම විනිමය අනුපාත ඉහළ යාම ආදී හේතුෙන් අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. මේ දිවයින පුරා වෙළඳ සැල්වල අද දිනේදී ගෑස් ලබා ගැනීමට පැමිණි ජනතාව අපහසුතාවට ලක් වූ ආකාරයයි. මෙවන් පසුබිමක් මත ලාෆ් ගෑස් බෙදා හැරීම නතර කිරීම හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින පාරිභෝගිකයින් සඳහා කඩිනමින් පිළියම් යොදන ලෙසට ජාතික නිදහස් පෙරමුණ විසින් සමුපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා. කෙසේ වෙතත් අප කළ විමසීමකදී ගෑස් සමාගම් සභාපතිවරුන් පවසන්නේ රාජ්‍ය අමාත්‍යාංශය සහ අනිකුත් පාර්ශ්ව සමග සාකච්ඡා සිදු කරන අතර මෙම සතිය තුළ ඊට විසඳුම් ලබා ගැනීමට හැකිවනු ඇති බවයි. එතමයි අද දවසේදී වැඩිම අවධානයක් දෙනු පුවත් සියල්ල. අපි සූදානම් මේ සියල්ල සවිස්තර තොරතුරු සමගින් ඔබව යලිත් හමුවන්නට රාත්‍රී 8ට live@8.com.